ඇත්තේ? කසාද සාති කිව්ව ආගන්න බැරි වුණාද? හිමන්තගෙන ආරංචි කව ගන්න පුළුවන් වුණාද? නිකිනිව රවට්ටන්න හිතාගෙන හිතාමතා හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක් මේක. දැන් ඔරිජිනල් සර්ටිෆිකේට් එක කිල්ල. අපි කොහෙන් කියලා එහෙම එකක් දෙන්නද? අපි එක කොහෙන් හරි හොයාගමු. ඔයාට බැරි නම් මං හරි එක කරන්න. ස්වේත. මේක මගේ වැඩක් නේ. මට මේක ටිකක් නිදහස කරගන්න දෙන්න. ඒ වුණාට භද්‍රචි. ප්ලීස් ස්වේත. හැම දෙයක්ම හුළඟේ ගහගෙන ගිහිල්ලා අන්තිමට අපිට සදාකාලික දුක විතරක් ඉතුරු වෙයි. මට ටිකක් කල්පනා කරලා මේ වැඩේ නිදහස කරගන්න දෙන්න. ප්ලීස්. දීප්ත මට ෆයිල් එක දෙන්න. සෙනෙෂ් ඔය අර හදපු ෆයිල් එක හදලා ඉවර කරන්න හොඳයි නේද? ඔව් ඒත් මම මොකද්ද කර කර හිටියේ? මේ දීප්ත සර් විරසිංහ ගාව ලාස්ට් මන්ත් එරියස් ෆයිල් එක ඇති පොඩේ කරගෙන. රශ්මි මට හදිසි මීටින් එකකට එළියට යන්න තියෙනවා. මම ගිහින් එනකොට මෙයාට කියන්න මේ ෆයිල්ස් ටික ලෑස්ටි කරලා තියන්න කියලා. ඕකේ. සර් සර් කිව්වනේ ඔය පේපර්ස් ටික දැම්ම ඕනේ කියලා. ඔව් එමුණාට මට දැන් හදිසියකට එළියට යන්න වෙනවා. සෙනෙෂ් ඉතින් මට මේ ලෙටර් එක හදලා ඉවර කරන්න උදව් වෙනවද? දැන් බෑ. අපි එක පස්සේ කරමු. ඕකේ. සර් 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 රශ්මි මට හරි ප්‍රශ්නයක්. ඇයිස මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? එයා මට ඒ තරමට මකමැතිද? අඩු ගානේ කතා කරනකොට මූණවත් බලන්නේ නැහැ. සර්ගේ හිතේ මං ගැන මොකක් හරි අවුලක් තියෙනවා. එයාගේ හිතේ තියෙන දේ මං කොහොමද දන්නේ? තියෙන්නේ මෙයා මොකද මේ වෙලාවේ? හෙලෝ ඉෂිනි. ඔයාට පුළුවන් ද පැයකට විතර ඔෆිස් එකෙන් එළියට එන්න? ඒ මොකටද? මේ මං ඒක ආවම කියන්නම්කෝ. ඉක්මනට එන්නකෝ. මට කියන්නකෝ අනේ. මොකද හදිසිය? මේ ඒක මේ මෙහෙම කියන්න බෑ. ඔයා ඉස්සෙල්ලා එන්නකෝ. මං දැනටමත් ඉන්නවා ඔයාගේ ඔෆිස් එකේ ඉස්සරහා. හරි මෙහෙමනේ, පැය දෙකකින් මෙතනට මාව ඕනේ නැහැ. ඒක නිසා
මට අද ඔයා ගන්න ඩිනර් එක ඕනේ. හරිද? පුදුම වැඩන්නේ. මම මේ වැඩේ මොකද්ද කියලා කිව්වෙත් නෑ. ඔයා ඩිනර් එක ඉල්ලනවානේ. ආහහ. හරි හරි. මං දෙන්නම්කෝ. ඉක්මන් කරලා එන්න. හරි මේ. හැබැයි සයිවර් කඩ වලින් බෑ හොදේ. හොඳ චයිනීස් එකකින් ඕනේ. හොඳේ? රෙඩි පාකින් මොතන. හරි හරි හරි. ඕකේ ඕකේ. මේ යන ගමනටත් හුඟක් වටිනවා. ඔයා තාම කිව්වේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඒක ඉතින් ඔයාට එතෙන්ට ගියම බලාගන්න පුළුවන්. ඇයි? කටින් කියන බැරි ගමනක්ද අපි යන්නේ? ඒක එහෙම හිතාගත්තත් කමක් නැහැ. හැබැයි ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඔයාට හිතෙයි මෙතෙන්ට දෙක්කන් ආවේ කියලා. කමක් නැහැ. ඕනේ තුත්තු කුඩියක අපි යන්කෝ. මං ඉතින් ඉෂින් දරවකනේ මට උලත් දෙකයි පිලත් දෙකයි. ඒක දන්න හින්දා තමයි ඔයාවම මේ ගමනට එක්කන් ආවා. මේ කොහෙද මේ? අයියා පෙන්දට ආවේ වෙන මොකටද ඉතින් කසාද බඳින්න? පාත්‍රචිත් ඔයා කවද කසාද බඳින්න යන්නේ? මම නම් වාහනෙන් අඩියක් තියන්න ඇලියට. මේ විකාර නැතුව බහින්න. සිනේෂ් රාමනායකට තම්බන්න බැරි වෙච්ච මාව ඔයාට කොහොම තම්බන්න බෑ බද්දජිත්? හොඳේ මේ විසු නැතුව බහිනවා. මේ ඇවිල්ලා හොර විවාහ රෙජිස්ටර් කාර්යාලයක්. මෙතන කසාද බැන්දොත් ඒ දෙන්නගේ නම ආණ්ඩුවේ පොතට යන්නේ නැහැ. රම්මිගාර කියන මගෝඩියා මගේ නංගිව කසාද බැඳලා තියෙන මෙතන. මේ දැන් අපිට තියෙන්නේ පොඩි ඇට් එකක් කරන්න. ඉතින් දැන් අපි මොකද කරන්න ඕනේ? අපි දෙන්න කසාද බඳින්න යනවා කියන්න ඕනේ. හරි ෂෝක් කනේ වේලාසනින් කියන්න එපැයි. මං හරි ආසයි මේ වගේ වැඩවලට. මේ හැබැයි ඔන්න මෙතන ඉන්න කිසිම කෙනෙකුට කිසිම සැකයක් නොහිතෙන් ඇඩ් කරන්න ඕනේ. කියමුක බලන්න කారణ මේ අපිට කසාද බඳින්න ඕනේ. සාමාන්‍ය කොහොමද ඒක සිද්ධ වෙන පිළියෙල? සාක්ෂිකාරයෝ දෙන්නේ කුයි මුද්දර ගාස්තුයි මගේ ගාස්තුයි යන සතිය දවසේ උදේවරු කෙන්නේ. මේ දැන් එතකොට ඒකට අපිට සහතිකයක් නිකුත් කරනවද? ඔව් අපි සහතිකයක් දෙනවා. මේ කසාද බැඳලා සහතික අරන් ගිය නැති ඔක්කොම අංගෙම ෆයිල්ස් මං ගාව තියෙනවා. මේ තව කාරණා අපේ මල්ලිත් මෙහෙට ඇවිල්ලා කසාද බැඳා. එයාගේ සහතිකෙන් කොපි එකක් අපිට ගන්න පුළුවන්. ඒක නම් කොහොමත් කරන්න බෑ. කසාද බැඳ ගමම්ම සහතිකේ මනමාලයට දෙනවා. පොඩ්ඩක් මෙහෙන්නකො. ඔයා කසාද බැඳලා මිනිහෙක්ද? ඔව්. හැබැයි මට මේ ගෑනු ළමයට අඟවන්න ඕනේ මං එයාව කසාද බඳිනවා කියලා. ඒ කියන්නේ ඒක වංචාවක්. මට සාක්ෂිකාරියෝ දෙන්නෙක් ගේන්න ඕන. නැත්නම් ඒකත් මම සිද්ධ කරන්නම්. ඒ දෙන්නට රුපියල් 10 ගාන දෙන්න ඕන. මගේ ගාස්තු රුපියල් 10 10යි. ඒක නම් ප්‍රශ්නයක් නෑ.
ඒක කරන්න පුළුවන්. මේ මම රුපියල් 10000ක් දෙන්නම්. අර මල්ලිගේ සර්ටිෆිකේට් එකේ කොපි එකක් ගන්න පුළුවන්. ඒක නම් කොහොමත් කරන්න බෑ. තරහ වෙන්න එපා. කීයක් දුන්නත් ඒක නම් කරන්න විදියක් නෑ. පුද්ගලිකයි රහසිගතයි. වැගඩේට වුණ සතිය දවසක මම දහක් දෙන්නම් කියලාත් මූ සර්ටිෆිකේට් එක දෙන්න බෑ කිව්වනේ. ඔයා කතා කරපෙදී මේ මිනිස්සුට සැක හිතෙන්නේ නැති. සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් අර ෆයිල් එකේ තිබුණා. අතේ හිටපු කුරුල්ලට යන්න දිය දැන් නිකන් ලැත වෙන්න එපා බද්දජිත්. ඔයා කතා කරපෙදී හරි නෑ. අර කතා කරන් තිබ්බේ ඒ මිනිහට සැක නොහිතෙන්න. ඩොප්ලිකේට් සර්ටිෆිකේට් එක තිබුණා නම් වැඩේ කොට දාගන්න තිබුණා. සේරම අවුල් වුණානේ. මං දැන් මොකක්ද අර මිනිස්සුන්ට කියන්නේ? මාත් ලොකු සයිස් එකෙන් කිව්වනේ සර්ටිෆිකේට් එක අරන් එන්නම් කියලා. මොකෙදින් දොර දිග යන්න නැත්තනි පටන් ගත්ත ගම්මම වැඩේ අල කර ගන්නවනේ ඒකනේ වැඩේ. අනේ මේ දැන් කට පියාගෙන ඉන්නවද? මෝඩකමයි වාචාලකමයි විතරයි. දැන් මගේද ඔයාගේද? මේ බලන්න මොනාද තියෙන්නේ කියලා. එයා එහාට මෙහාට වෙනකන් ඉඳලා මේසියුර තිබ්බ සහතික ටික ඔක්කොම මං ගත්තා. ෂිනි ඔයා නම් යකෙක්. යකෙක් නෙමෙයි යක්ෂ රැජිනා. කොහොමද මගේ මොලේ? මේ බද්‍රජිත් අර මේ අර ගෑනුන්ගේ මොලේ හැඳි මිට තරම් දිගයි කියපු එකව මට හොල දෙන්න බැරිද? හරි හරි කොහොමනත් ඔයා සුපිරියට වැඩේ කළා. මේ අපි යන්න. කොහෙද යන්නේ? අයියා කිව්ව ඔෆිස් එකට යන්න ඕන කියලා. නෑ අපි දැන් ගෙදර යා. නෑ නෑ සතුටටත් එක්ක ඔෆිස් එක පැත්තෙන් ගින් එකත් බලාගෙන මෙයා. හලෝ කවුද මේ? සර් සර් ඔෆිස් එක ළඟ බැංක එකේ සිකියුරිටි පොයින්ට් එකේ කතා කරන්නේ. මේ දැන් ටිකට් කලින් සර්ගේ ඔෆිස් එකට ගෑනු ළමෙක් ඇතුළු වුණා. හැබැයි ඔෆිස් එකේ එකම එක ලයිට් එකක්වත් පත්තු වෙන්නේ නැහැ. සමහර විට හොරෙක් වෙන්නත් පුළුවන්. හොරෙක්? ඕකේ. හරි බොහොම ස්තුතියි මැසේජ් එකට. පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න එයා ආපහු යනවද කියලා. මම ටක් කරලා උත්තර දෙන්නම්. අම්මගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක හොඳටම වැඩි. මෙයාට රෙස්ට් එක ඉන්න දෙන්න. ඔලුවට ලොකු බරක් දෙන්න එපා. පරණ බේට් එකම කන්ටිනියු කරා යන්න. ලොකු කරදරයක් නැහැ. ඒත් ලොකු ටෙන්ෂන් එකක් එන්න දෙන්න එපා. Okay? Okay, doctor. Thanks. Okay.
මෙන්න ඇඳලා මිගාරලා ඇවිල්ලා ඒ සේරම විනාශ කළා.